ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ ජීවසත්ව කොට්ටාශවලට වැළඳී ඇති HIV ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. සැඟවියාමට ඇති හැකියාව නිසා වෛරසය අල්ලාගත නොහැකි බව පෙන්වා දෙන විද්‍යාඥයන් මෑතකදී කරන ලද අධ්‍යයනයකදී නැවත ආසාදිත තත්ත්වයක් ඇති නොවන පරිදි මනුෂ්‍ය සෛල රෝපණය කළ මීයන්ගෙන් HIV DNA සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. මේ ආකාරයෙන් සතුන්ගෙන් HIV වෛරසය ඉවත් කළ පළමු අවස්ථාව මේ බවත් ඉදිරියේදී මිනිසුන් යොදා ගනිමින් සායනික පරීක්ෂණය කරන බවත් මෙම අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ ලුවිස් කැටේස් වෛද්‍ය ආයතනය සහ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මෙම අධ්‍යයනය සිදු කර තිබෙනවා. මානව ප්‍රතිශක්තිකරණ සෛල මීයන් තුළ රෝපණය කරමින් මිනිසුන්ට සමාන ආකෘතියක් නිර්මාණය කරමින් විද්‍යාඥයන් පිරිස මෙම අධ්‍යයනය කර ඇති අතර එහිදී මීයන් තුළ HIV වෛරසය ව්‍යාප්ත කරලා තියෙනවා. ටෙම්පල් විශ්වවිද්‍යාලයේ ලුවිස් කැට්ස් වෛද්‍ය ආයතනයේ ආචාර්ය වෙන්හුයි හූ විසින් මෙම අධ්‍යයනය මෙහෙවනු ලබනවා. මීට පෙර බොහෝ පටකවල ජීවියක ප්‍රවේණි ද්‍රව්‍යවලින් HIV-1 වෛරසය ඉවත් කිරීමේ අධ්‍යයනය කරන ලැබුවේද ආචාර්ය වෙන්හුයි හූ ඇතුළු විද්‍යාඥයන් පිරිසක් විසින්. ඉන් වසරකට පසු සෑම පටලයකින්ම වෛරසය ඉවත් කිරීමට ඔවුන් සමත් වුණා. අපේ මේ නව අධ්‍යයනය වඩාත් පුළුල් අධ්‍යයනයක්. අපි අපේ කලින් අධ්‍යයනයේ දත්ත සනාථ කළා. අපි අපේ ජාන සංස්කරණ උපායමාර්ගය තවත් කාර්යක්ෂම කළා. අපේ උපායමාර්ගය අමතර මීයන් දෙදෙනෙකුද යොදා ගනිමින් සනාථ කළා. එකක් මීයන්ගේ සෛලවලින් පමණක්, අනෙක් මිනිස් සෛල රෝපණය කළ මීයන්. ඒ පරීක්ෂණ දෙකම සාර්ථක වුණා යයි ආචාර්ය වෙන්හුයි හූ පැවසුවා. විද්‍යාඥයන් කණ්ඩායම මීයන් කණ්ඩායම් තුනක් යොදා ගනිමින් මෙම අධ්‍යයනය කරලා තිබ්බා. HIV-1 ආසාදිත මීයන්, මිනිසුන්ට බෙහෙවින් සමාන මීයන් යොදා ගනිමින් මානව HIV-1 ආසාදිත මීයන් සහ මානව සෛල රෝපණය කරන ලද මීයන් යන මීයන් කණ්ඩායම් තුන එසේ යොදාගත් මීයන් කණ්ඩායම් තුනයි. මෙවැනි වෙනස් අලුත් වීඩියෝ නරඹන්න පහතින් අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නැරඹීම සඳහා සීනුව සලකුණ මත ක්ලික් කරන්න.